අද එපිසෝඩ් එකෙන් මං ඔයාලත් එක්ක බෙදාගන්න බලාපොරොත්තු වෙන්නේ අපි යම්කිසි ඇනිමේෂන් ප්‍රොජෙක්ට් එකක් කරනකොට ඒකේ ට්‍රෙඩ්මිල් එකේ තියෙන බෙල්ට් එක වගේ එකක් රික් කරගන්න උනොත් කොහොමද කරගන්නේ කියලා. ඔයා තවමත් අපිව subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරලා notification bell icon එකත් on කරලා තියාගන්න කියලා ආරාධනා කරන ගමන්ම අපි දැන් යමු අද එපිසෝඩ් එකට. හොඳයි, අපිට අවශ්‍ය කරන මූලික කොටස් ටික මම මේ විදිහට ක්‍රියේට් කරගෙන තියෙනවා. බෙල්ටේ ගමන් කරන මෙන්න මේ වීල්ස් වල රේඩියස් එක අපේ ප්‍රොජෙක්ට් එක අනුව අපිට තීරණය කරන්න පුළුවන්. මෙහිදී අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ බෙල්ටේ ගමන් කරන මෙන්න මේ ගමන් පතේ සහ බෙල්ට් එකේ දිග පිළිබඳව. ඒ කියන්නේ අපි අපේ බෙල්ට් එකේ දිග අරගන්න ඕනේ බෙල්ටේ ගමන් කරන පතේ මෙන්න මේ දිගට සමාන වෙන විදිහට. ගමන් පතේ දිග හොයාගන්න යුටිලිටිස් වලට ගිහිල්ලා මෙෂර් වලට ගියාම අපිට පුළුවන් මෙන්න මෙතනින් අපේ ගමන් පතේ දිග හොයාගන්න. මෙන්න මේ දිගට සමාන වෙන විදිහට තමයි අපි අපේ බෙල්ට් එකේ දිග අරගන්න ඕනේ. ඒ වගේම අපි අවධානය දෙන්න ඕන තව දෙයක් තමයි මේ බෙල්ට් එකේ හරස් අතර තියෙන මෙන්න මේ සෙග්මන්ට් සංඛ්‍යාව. මොකද අපේ බෙල්ට් එක මෙන්න මේ වගේ කුඩා බෙන්ඩ් එකක් සහිත ගමන් පතයක නම් ගමන් කරන්නේ අපිට මේ වගේ වැඩිපුර ටිකක් සෙග්මන්ට්ස් ඇඩ් කරගන්න වෙනවා. එහෙම නැතුව අපේ මේ බෙල්ට් එක ටිකක් විශාල බෙන්ඩ් එකක් සහිත ගමන් පතයක නම් ගමන් කරන්නේ අපිට මේ සෙග්මන්ට්ස් ටිකක් අඩු කරලා බෙල්ට් එක ක්‍රියේට් කරගන්න පුළුවන්. හොඳයි, රික් කරන වැඩේ කරන්න කලින් මම මේ සේරම ටික සිලෙක්ට් කරලා එයාලගේ පිවට් පොයින්ට් එක සෙන්ටර් කරගන්නවා මෙන්න මේ විදිහට. මම දැනටමත් මේ ටිකේ පිවට් එක සෙන්ටර් කරගෙන තියෙන්නේ. හොඳයි, ඊළඟට අපිට කරන්න තියෙන්නේ හෙල්පර්ස් වලට ගිහිල්ලා ඩමි ඔබ්ජෙක්ට් එකක් ක්‍රියේට් කරගන්න මේ විදිහට. ඊට පස්සේ මේ ඩමි ඔබ්ජෙක්ට් දෙක ඇලයින් ටූල් එක අරගෙන මම මේ විදිහට වීල්ස් දෙකට ඇලයින් කරගන්නවා. මෙයාවත් ඇලයින් කරගන්නවා මෙන්න මේ වීල් එකට. මේ විදිහට ඇලයින් කරගත්තට පස්සේ ලින්ක් ටූල් එක අරගෙන මම මේ වීල් එක මේ ඩමි ඔබ්ජෙක්ට් එකට ලින්ක් කරගන්නවා. ඒ වගේම මේ වීල් එක මෙයාට ලින්ක් කරගන්නවා. ඊට පස්සේ රොටේට් ටූල් එක අරගෙන අපිට රොටේට් කරලා බලන්න පුළුවන් අපේ ඩමි ඔබ්ජෙක්ට් එකත් එක්කලා වීල් එකත් රොටේට් වෙනවා. හොඳයි, ඊළඟට මේ ඩමි ඔබ්ජෙක්ට් එක x ඇක්සිස් එක ඔස්සේ රොටේට් වෙනකොට ඒත් එක්කලා මෙයත් රොටේට් වෙන්න ඕනේ. ඒකට මම කරන්නේ මෙයව සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරලා wire parameters වලට ගිහිල්ලා transform rotation x rotation කියන එක දීලා මෙන්න මේ ඩමි ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ එයාගෙත් transform rotation x ඇක්සිස් එක ඔස්සේ රොටේට් වෙන්න ඕන නිසා මම මෙතනින් x ඇක්සිස් එක සිලෙක්ට් කරනවා. මේ විදිහට wire parameter එක ඕපන් වුණාට පස්සේ අපිට ඕනේ අපේ පළවෙනි ඩමි ඔබ්ජෙක්ට් එක රොටේට් වෙනකොට ඒ අනුව දෙවෙනි එකත් රොටේට් වෙන්න. ඒකට අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ ඊතලයේ උඩ ක්ලික් කරලා මෙතනින් කනෙක්ට් කරගන්න එක. මෙන්න මේ wire parameter එක හරහා අපිට පුළුවන් යම්කිසි ඔබ්ජෙක්ට් දෙකක parameters එකිනෙකට link කරගෙන වැඩ කරගන්න. හොඳයි, දැන් අපි මෙන්න මේ ඩමි ඔබ්ජෙක්ට් එක රොටේට් කරලා බලමු. ඔයාලට බලා ගන්න පුළුවන් ඒක රොටේට් කරනකොට මෙන්න මේ ඩමි ඔබ්ජෙක්ට් එකත් ඒ අනුව රොටේට් වෙනවා. හොඳයි, ඊළඟට අපි බෙල්ට් එක path එකට assign කරගමු. ඒක මම කරන්නේ path deform modify එක හරහා pick path කියන එක දීලා path එක select කරනවා. ඊට පස්සේ පල්ලයට ඇවිල්ලා move to path කියන එක දෙනවා. ඊට පස්සේ මෙතනින් axis එක y විදිහට select කරගන්නවා. ඔයාලට පේනව ඇති අපේ පාත් එක අනිත් පැත්ත හැරෙන්න ඕනේ. ඒක හදාගන්න මම මෙතෙන්ට රොටේෂන් වලට ඍණ 180ක් කියලා දෙනවා. හොඳයි, අවසාන වශයෙන් අපිට කරන්න තියෙන්නේ අපේ මේ ඩමි ඔබ්ජෙක්ට් එක මේ විදිහට රොටේට් වෙනකොට බෙල්ට් එකත් ඒ විදිහටම ගමන් පතේ ඔස්සේ ගමන් කරන විදිහට හදාගන්න එක. ඒ සඳහාත් මම wire parameters වලට ගිහිල්ලා transform rotation x rotation කියන එක දීලා බෙල්ට් එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ transform rotation x rotation නෙමෙයි මම මෙතනදි දෙන්නේ space frame path deform present alone path කියන එක දෙනවා. ඊට පස්සේ කලින් විදිහටම ඩමි ඔබ්ජෙක්ට් එකට අනුව බෙල්ට් එක ක්‍රියා කරන්න ඕනේ. ඒ නිසා මේ ඊතලෙ උඩ ක්ලික් කරලා මම මෙතනින් කනෙක්ට් කරගන්නවා. අපි දැන් ඩමි ඔබ්ජෙක්ට් එක රොටේට් කරලා බලමු. හොඳයි, අපිට බලා ගන්න පුළුවන් බෙල්ට් එක ඒ විදිහට ක්‍රියා කරනවා. නමුත්
මෙතනදී අපි හදාගන්න ඕන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි ඩමි ඔබ්ජෙක්ට් එක රොටේට් වෙන දිශාවට ප්‍රතිවිරුද්ධව තමයි බෙල්ට් එක ගමන් කරන්නේ. සහ මේ බෙල්ට් එකේ ස්පීඩ් එක ගොඩක් වැඩි. ඒ නිසා අපි දැන් ඒ දෙක හදාගමු. හොඳයි, බෙල්ට් එකේ ස්පීඩ් එක අඩු කරගන්න අපිට කරන්න තියෙන්නේ අපේ මේ පාත් එකේ දිග මෙන්න මේ අගේ වීල් එකක රේඩියස් වලින් බෙදලා එන අගෙන් බෙල්ට් එකට අදාළ මෙන්න මේ රොටේෂන් වල අගේ බෙදෙන එක. මේකට අනුව මට ආපු අගේ තමයි 208.913. ඊට පස්සේ මම මේක අප්ඩේට් කරගන්නවා. දැන් රොටේට් කරොත් අපිට බලා ගන්න පුළුවන් අපේ බෙල්ට් එකේ ස්පීඩ් එක ගොඩක් අඩු වෙලා තියෙන්නේ. ඊළඟට අපිට කරන්න තියෙන්නේ බෙල්ට් එකේ ගමන් කරන දිශාව වෙනස් කරගන්න. ඒකට මම කරන්නේ මෙන්න මේ අගය ඍණ කරගන්න එක. මේ විදිහට ඍණ කරගත්තට පස්සේ මම නැවතත් අප්ඩේට් කරනවා. දැන් අපි රොටේට් කරොත් අපිට බලා ගන්න පුළුවන් අපේ බෙල්ට් එක ඩමි ඔබ්ජෙක්ට් එකත් එක්කලා ඒ විදිහට ක්‍රියා කරනවා. හොඳයි, මම විශ්වාස කරනවා දැන් ඔයාලට හොඳ අයිඩියා එකක් එන්නේ නැති කියලා මෙන්න මේ වගේ බෙල්ට් එකක් කොහොමද රික් කරගන්නේ කියලා. එහෙමනම් අපි තවත් මේ වගේම අලුත් 3ds max ටියුටෝරියල් එකකින් හම් වෙනකන් අදට ගිහිල්ලා එන්න. හැමෝටම සුබ දවසක්.